දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අප නිතර කියන කතාවකින් තමයි 252 වෙනි ටෙලිවැකිය ආරම්භ කරන්නට වෙන්නේ. ඒ මේ අද ඉන්නේ යටත් වැසියන් එහෙම නෙවෙයි හොඳේ අද ඉන්නේ පුරවැසියන්. යටත් වැසියන් නිතරම අනේ පස්වහන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස ඔබ වහන්සේ ගැඳුම මාර ලස්සනයි අම්මපා තුන් ලෝකෙවත් මෙහෙම ලස්සන ඇඳුමක් නැtei කියමින් සට්ටඹියන්සේ ක්‍රියා කරනවා. ඒගොල්ලෝ තමයි යටත් වැසියෝ. ඔය ඉඳලා හිටලා අංකුට්ටම් කොල්ලෙක් දෙන්නේ ඉතින් රජුට පොඩියට හූවකුත් එහෙම තියලා අනේ ඔයාගේ සීතාම්බර සලු ඈ ඔයා හෙළුවෙන් හූ 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 කියලා කිව්වොත් ආන් ඒ තමයි රටවැසියන් හොඳේ දැන් මේ දවස්වල රටවැසියන් සහ යටත්වැසියන් වශයෙන් ඉතා පැහැදිලිව කොටස් දෙකක් දක්නට පුළුවන් යටත්වැසියන්ව මේ රජුගේ සට්ටඹියන් ලෙස දකින්නත් පුළුවන් හොඳේ ඕ රජුගේ සට්ටඹියන් ලෙස සමහරු අහලා තිබුණා සට්ටඹියන් යනු කවරෙක්ද කියලා ඒක ඔය මේ රජ කාලේ තිබුණු රැකියාවක් හොඳේ සමහරුන් නම් එදා ඒක කළේ පඩියට එහෙමත් නැත්නම් ඉතින් රජුට තිබුණු ආදරයටත් ඒක කරපුවා එහිටියා හොඳේ අද නම් ඊට වෙනස් අද ඔය සට්ටඹි වැඩි කරන්නේ එක්කෝ ඇමති තනතුරක් ගන්න එක්කෝ වෙන තනතුරක් ගන්නට එහෙමත් නැත්නම් දුවට පුතාට ඔය සංස්ථාවක සභාපතිකමක් එහෙම අරන් දෙන්නට එහෙමත් නැත්නම් ඉතින් ඔය විදේශ රාජ්‍ය සේවයට යවා ගන්නට හොඳේ දැන් ඉතින් තාමත් ප්‍රශ්නයක් තියෙනවා නේද මොකක්ද මේ සට්ටඹි රස්ස කියලා නේද ඒක ඇත්තටම ලියන්ට ලැජ්ජයි ඒ නිසා මේ අමනාප නොවි ඔය සට්ටඹි ජොබ් එක ටිකක් හොයලා බලලා කියව ගන්නට කියලා සමාව ඉල්ලන ගමන් ඉල්ලනවා හොඳේ දැන් ඉතින් අහන්න එපා කාගෙන්ද ඕක අහන්න ඕනි කියලා හොඳේ ඔය මේ දවස්වල උතුර දකුණ මාරු වෙලා ඉන්න සමහර නේද සමහර කිව්වට එක්කෙනෙක් දෙන්නේ කොහොඳේ ඔය සමහර වෘත්තීය සමිති උන්දල එහෙම ආන් එයාලගෙන් වුණත් ඉතින් ඇහුවොත් සට්ටඹි ජොබ් එක කියලා දේවි හරි මෙහෙම ලියන්ට හේතුව තමයි මේ රජයේ ප්‍රතිත්‍රස්ත පනතින් සමාජයට කිසිම හානියක් නැ අනේක මාර පනතක් අප්පා ඒක ගෙනත් තියෙන්නම මේ ප්‍රභාකරන් ලා බිහිවීම වළක්වන්නනි කියලා නේද වොයිස් කට් දෙන කොන්දොස්තරලා සහ ආචාර්ය මහාචාර්යරු ටිකකුත් එළියට ඇවිල්ලා නේද ආන් ඒ සට්ටඹි ජොබ් එක මතක් කරන්ට තමයි මෙහෙම ලියන්ට වෙන්නේ අඩුම ගානේ මේ පනත් කෙටුම්පත ඇහැටවත් දැකලා නැති කියවලා තීරුම් ගන්නවා ඒ ගැන කියලා දුන්නත් තේරෙන්නේ නැති මාර සට්ටඹියන් පිරිසක් මේ වොයිස් කට් දෙන්න පටන් අරන්නේ නේද මේ අද මේ දැනට තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත 1979 තාවකාලික පනත නේද මේ පනත පවා ජන පීඩක සාමාන්‍ය නීතිය අභිබවා ගිය එකක් හොඳේ මතක තියාගන්න රටේ සාමාන්‍ය නීතිය අභිබවා ගිය එකක් එහෙව් පනතක් වෙනුවට ගේන්ට හදන කෙටුම්පත් කර ඇති මේ ප්‍රතිත්‍රස්ත පනත ඊට වඩා 10-15 ගුණයකින් බලගතුයි හොඳේ අජූතයි භයංකරයි ජන පීඩක පරපීඩක පනතක් හොඳේ අඩුම ගානේ පනත් කෙටුම්පතේ මාතෘකාව මොකද්ද ප්‍රතිත්‍රස්ත ප්‍රතිත්‍රස්ත නම් ත්‍රස්ත එහෙමත් නැත්නම් ත්‍රස්ත වාදියා යන්නට හෝ නිශ්චිත අර්ථකථනයක් තියෙන්න ඕනේ නේද එහෙම නිශ්චිත අර්ථකථනයක්වත් මේ කෙටුම්පත ඇතුලේ නැති බව තමයි කියවගෙන යනකොට තේරෙන්නේ එදා 1979 ඔය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගෙනාවේ යුද්ධය පදනම් කරගෙන දැන් ඊට අවුරුදු 44ක් ගෙවිලා ගිහිල්ලා යුද්ධය අවසන් වෙලත් දැන් අවුරුදු 14යි ඇයි මේ පනත තාම තියාගෙන ඉන්නේ මේ රටේ අපරාධ හා සාමාන්‍ය නීති යටතේ මේ දැනුත් වැරදි කරන අයට දඬුවම් දෙන්න පුළුවන් එහෙම සාමාන්‍ය නීතියක් තියෙනවා දැන් ඔය දැනට ක්‍රියාත්මක පනතේ පවා නැති ඉන් ඔබ්බට ගිය අලුත් බලතල මේ නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට ඇතුල් කර තිබෙනවා කීපයක් විතරක් ලියන්නම් හොඳේ ත්‍රස්තවාදී වැළැක්වීමේ දැනට ක්‍රියාත්මක පනතෙවත් ආණ්ඩු විරෝධී බව ත්‍රස්ත ක්‍රියාවක් ලෙස දක්වලා නැහැ නමුත් අලුත් පනතට අනුව ආණ්ඩුවට විරුද්ධ නම් ආණ්ඩුව කරන දේවල් නවත්වන්නට ක්‍රියා කළොත් ඕන් ඒක ත්‍රස්තවාදී වැඩක් කියලා අර්ථ නිරූපණය කරගන්නට මේ පනත් කෙටුම් පත ඇතුලේ ඉඩ දීලා තියෙනවා. දැන් ආණ්ඩුව කරන කියන දෙයට විරුද්ධව හඬපටයක් පවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යෙන් යවන එකත් ත්‍රස්තවාදී. මේ පනතේ තියෙන්නේ එහෙම තමයි. ඒ කියන්නේ Facebook comment එකකට පවා කුදලගෙන යන්න පුළුවන්. හොඳේ. ඔය දැන් මේ පරණ පනත මේ අදත් ක්‍රියාත්මක පනත ඒ පනතට අනුව රැඳවුම් නියෝග බලය තියෙන්නේ ආරක්ෂක ඇමතිට. ආරක්ෂක ඇමති කියන්නේ වර්තමානයේ නම් ජනපතිට නේද? රැඳවුම් නියෝග බලය මේ
මේ අලුත් පනත් කෙටුම් පතින් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් දීලා. හොඳේ සමහරුන් ඉළඟතරුව ගහගන්ට හොඳටම සට්ටැඹි වැඩේ කළේ නැත්තම් තමා ඒ කියන්නේ කුද්දලගෙන ගියේ නැත්තම් තමා පුදුමය නේද? අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට මූලික අයිතිවාසිකම් දීලා තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන මූලික අයිතිවාසිකම් සීමා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙන්න මේ ජාතියේ පනතක් සම්මත කරගන්න එක. මේ හදන්නේ ආන් ඒකට. ඔව් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් රටකට තියෙන්න ඕනේ. ලෝකේ ජාත්‍යන්තරේ බොහෝ රටවල් වලට එහෙම තියෙනවා. ඒක එහෙම තමයි. දැන් තියෙන පනත ජාත්‍යන්තර නීතිවලටවත් එකඟ නැති නිසානේ ජාත්‍යන්තරේ මේ තාක් අපට කිව්වේ අලුත් පනතක් හදන්න කියලා. නේද? මේ තියෙන එක අහෝසි කරන්න කියලා. දැන් මේ හදන්නේ ආයේ නංගි පෙන්නලා අක්ක දෙන්න. ඒ කියන්නේ ත්‍රස්තවාදී කියන ලේබලයට මුවා වෙලා ආණ්ඩුවේ ඔය විකොනොමික්ස් වැඩවලට වෙනත් කුජීත දේවලට එරෙහිවන්නන්ව දඩයම් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. මේ අලුත් පනතින් ජනපතිට හිමිව තිබුණු බලයට අමතරව එයාට තව තවත් විශේෂ බලතල ලැබෙනවා. ඒ නව බලතල යටතේ යම් යම් ආයතන තහනම් කරන්නටත් පුළුවන්. ඒ වගේමයි යම් යම් පුද්ගලින්ට එරෙහිව තහනම් නියෝග දෙන්නටත් පුළුවන්. තීරණ සිංහලෙන් කිව්වොත් ඔව් මේ ගමන් බිමන් යන තැන් පවා ඒවත් සීමා කරන්නට පුළුවන්. මේ පනතින් හදන්නේ යටත් වැසියන් නිර්මාණය කොට මේ අතලොස්සක් සෙට් එකට අවශ්‍ය විදිහට රටගෙන යාමටයි. ඔව් අපි යටත් වැසියන් වෙනවද එසේත් නැත්නම් රූසෝගේ පුරවැසියන් වෙනවද කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.